I need to try it first. जनता परमाधिपत्यम तमाय ओहो वीडियो प्राकार एसवे निरोष मनापे पलकले इन पस्से उरेशद अमीशद निरोष मट एतर में मनापे पहुला पलकराने बट मोनतरा जनता आकर्षण सह आदर तीन अद बला एक मुखद मे उम अभी कराने अभी मोनतना मेतन गीत वलि हरंभकरा मेतनी मोनतना राहट गायना करा पिचिंग गन कथा करा टोन गन कथा करा हंड मोन दे गन कथा करा तभी वेदिकावत जनता वादरे करण गायकवाद गायिकावत तोरा अट बह मुखद ओन ट एक दैन विधि हव्यना मट एट मोनी उन्नी वे मोनतना जनता वादरे करना कद बल्ड अमीश मुखद मे मंग मम नुदी हिटे मट मट मम बल बल हिटे कुछ लभिन अति किल आकर्षण अत्र मट हरी सतुट मुखद जनता वेगे हित दिना गणी मत मैं हरिम अमारु ओया इसर इद्रीट गील सिंधुकिया मगे इद्रीयवत अमल सर गिद्रीवत शेहान सर गिद्रीवत निमे मिनीसुट सामान्य जनता वट ओण तम वट आदर एकराने ओण नोबव तोरागत्तना तोरा गि मम एक किरला रंगेद्र गियात किरला नोमेत्वे गेदर गियात अद गियात हेट गियात खलिंग गियात
ජනතාව තෝරගත්තේ නැත්නම් ජන අපි මොනතරම් හනබ දැක්කවත් වැඩක් නැහැ අමීෂ මම ඔබ ඔබව දකින්නේ ඒ හරීම ඒ අනන්‍යතාවයෙන් යුතු ඔබටම ආවේනික වෙච්ච ලොකු හඬ පරාසයක් නැහැ ඔක්කොම මම පිළිගන්නවා හැබැයි ඔබ මේ රටේ මහා ගායිකාව නන්දමාලනියන්නේ ආචාර්ය නන්දමාලනියනේ අයිය ඒව අපි මහා ගායිකාව කියන්නේ එන අනිත් ඊට වඩා පරාසයන් තුල ගායනා කරන ගායක ගායිකාවන්ට අපිට මහා ගායිකාවන් ගායිකා ගායකයන් කියලා කියන්න පුළුවන් නේ ඇයි ඇයට කියන්නේ ඇයි තියා සුළු ස්වර පරස්සයක් තුර තමයි ගීතය ගායනා කරන්නේ හැබැයි ඒ ගීතයට ඒ ජනතාවට දැනෙන හැඟීම ඒ සුළු පරාසය තුළ ඇයට ගායනා කරලා පෙන්විය හැකි ඇයට හදවත් වලට කතා කරන්න පුළුවන් කියන එක ඇය ඔප්පු කරපු නිසා තමයි ඇය මේ රටේ මහා ගායිකාව බවට පත් වෙන්නේ ඒක නිසා මම ඔබට ආශිර්වාද කරන්නේ ඔබ ඔබ මෙතන අනිත් අය අභිභවා යන්නේ ගායනා කරන්නේ නැහැ හැබැයි ඔබට ලොකු ආදරයක් දිනා ගන්න පුළුවන් කම තියෙනවා ඔබට ඔවුන්ගේ හදවත් වලට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා ජනතාවයි ඔබව තෝරගන්නේ මට ඒක හරි සතුටක් ශිහාන් වමච ඒ කිප හැමදේම ඇත්ත ස්ථිරයි සාතිකයි එකගයි ඉතින් අමත්ත ප්‍රේක්ෂකෙක් විදියට ඇය කියපු දෙම තමයි කියන්නේ. විනිසුරුවෙක් විදියට විතරයි මේ වෙනස් දෙය කියන්නේ. මම හිතනවා ඒක ඇත් පිළිගන්නවා ඇති කියලා. අපි ප්‍රේක්ෂකයෝ විදියට ඒ දේ තමයි ඔබ වෙනුවෙන් අපිට කියන්න තියෙන්නේ. හරි ආදරේ හරි කැමැති ඒ ඔක්කොම හරි. තව කෙනෙකුගේ කුසලතාවය අභිභවා යාමට නොහැකි වීම විතරයි ප්‍රශ්නය වුණේ. නැත්තම් ඔබ හරි ආකර්ෂණීය තරුණෙක්. සහ ඔබට විශේෂ වූ ගායන කුසලතාවයක් තියෙනවා. අය උදාහරණයක් විදිහට ගත්තා නන්දා මාලනිය. පරාසය සුළුයි. හැබැයි භාවය ඒක විතරයි පුතේ එකතු කරගන්න තියෙන්නේ. ඒකෝර භාවයකින් පුළුවන් පරාසය ලොකුද පොඩිද කියනවට වඩා රටක් ලෝකයක් ජය ගන්න. අදටත් ඇයව මතක් වෙන්නේ අපිට ඒ නිසා. මම කැමතියි කවදා හෝ අපේ කටින්ම නැවත වතාවක් ඔබ ගැන මෙහෙම ප්‍රශංසාවක් කරන්නට ලෝකයක් දිනුවා කියනට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හේතුව මේ මං කතා කරන්නේ විනිසුරුවරෙක් විදියට. එතනදි විතරයි මට වැරදුනේ. එතනදි විතරයි මට මෙහෙම මැදිස්තව ඉන්න වෙලා තියෙන්නේ. මමත් මගේ ආලින්දයේදී ඔබට ඉතාම කැමති ප්‍රියයි. හැමදාම ඔබව දකින්න ප්‍රාර්ථනා කරනවා. Good luck. විනිසුරුවරෙක් විදියට ඔබ ඉදිරියෙන් තියන්නේ උරේෂව. ඔව්. අමල් මොන විදියටද මේ සංසන්දනය ඔබ දකින්නේ? ඇයි අමීෂට මනාපය පළ නොවන්නේ? මම මෙතන මිනිස්සු කරුවෙක් විදියට ඉන්න නිසා මගේ ලකුණු හත හම්බෙන්නේ නැත්තේ. මොකද මෙතන ඉන්නේ මම ජනතාව කැමති කෙනාව ජනතාව හොයාගත්ත දෙයක් එක ප්‍රශ්නයක් නෑ. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ජනතාව කැමති දේ ඒගොල්ලෝ කරන්නේ. නමුත් අපිව මෙතන තියලා තින් නැත්තම් ජනතාවම ගෙනල්ලා මෙතන තියන්න පුළුවන්. මේ නැත්නම් පුටු ගොඩාක් ගෙනල්ලා තියන්න වෙනවා වාඩි වෙන්න. ඉතින් ඒකෙන් හින්දා මම ඉන්නේ අමල් පෙරහැර හැටියට මෙතන විනිසුරුවරයෙක් හැටියට. ඒකේ රාජකාරිය තමයි මම මේ කරන්නේ. මොකද මේකේදී මම එදා ඉඳන් මගේ තරගේ පටන් ගත්ත දවස් ඉඳන් මම කියන දේ තමයි පිච් එක. මොකද ගායකෙක් කියන්නේ එතරම් තමන් මට කියන්න පුළුවන් මම කැමති ඔහු ගායනා කරන පිළිවෙලට කියලා. නමුත් මේක තරගයක්. තරගේ අනිත් තරඟකරුවන් එක්ක ඇප්පෙද්දි ඒක ඒ තරංගකරුවන්ට ඒක අවාසියක් වෙනවා අපිත් ඒ පැත්තට යන්න ඕනේ. මොකද අපි අයිල් ඒ තරංගකරුවාගේ වැරද්ද ගැන කතා කරනවා නම් ජනතාව කැමති කෙනාගේ තරංගකරුවාට තියනා වූ අපා මේ අතපසු වීම ගැන ජනතාව ආතල් කීලිවර වෙලා ඒකට අපිට කැමති වෙලා ඉන්න බෑ. ඒකට අපි ඉන්න ඕනේ අපේ යුතුයකම කරන්න. ජනතාව ඕන එකක් කරගත්තු දෙයක්. ඒක ප්‍රශ්නයක් නෑ. මිනිස්සුන්ට කැමත්ත දැන් අපි මෙතනින් කොහොම හරි කාවාරි තෝරලිවල යවන්නේ අන්තිමට සමාජයට. මේ සමාජයේ ගීත ගායනා කරන්න එහෙම තමයි. මමත් මගේ ගෙදර ටීවී එකේ ඉස්සරහදී අමීෂටි මේ සිං කරයි. එදාට මට බලාගෙන ඉන්න වෙයි. නමුත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මට. නමුත් මෙතන තරංගයක්. මේ තරංගයේදී මම මගේ යුතුයකම තමයි. මගේ රාජකාරිය තමයි හරියට සිං කරන කෙනාට මගේ ලකුණු හත ලබා දීම. එතනදී මගේ ලකුණු හත මම ලබා දුන්නේ අමීෂ දන්නවා. අමීෂත් එක්ක අපි කතා බහ කරන තරාවක් නැහැ. කිසිම දෙයක් නැහැ. නමුත් මේක තමයි තරංගයේ ස්වභාවය. මේක තමයි විනිසුරුවන් කිරිය යුතු දේ. එතනින් හරියට ජනතාව කරන දේවල් විනිසුරුවන්ට කතා කරලා වැඩක් නැහැ. මොකද උසාවියකට ගියත් නඩුකාරයා කතා කරන්නේ නඩුකාරයාට තේරෙන්නේ නැහැ කියයි. මෙහෙම ලෝයස්ලා කතා කරයි, අරගොල්ලෝ කතා කරයි, හොඳයි කියයි, නරකයි කියයි. නමුත් ඔහු දෙන තීන්දුවක් මේකේ. අන්නේ තීන්දුව තමයි මේක. ඒක තමයි මේ තියෙන්නේ. ඒක නිසා අමීෂ
जयवाट जनता विधिपत हेमदाम अभी मे तरंगे तरंग नीति रीति सह ये दीवल यटते हसेदी वाग मम इन कट्स।